අද මා මාතෘකා කරගත් ගාථාව හා සම්බන්ධ කරලා කියන්නට බලාපොරොත්තු වන්නේ මුළු මහත් බෞද්ධ සාහිත්‍යයේ එන වේදනාත්මකම සිදුවීමයි. අනන්ත වූ සසරෙහි ගමන් කරලා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමිතාවන් පුරලා ඒ පාරමිතා බලයෙන් ඇසතු බෝමුලදී දසබිම්බරක් මාර සෙනග පරදවලා ලෝතුරා බුදුබව ලබාගෙන අවුරුදු 45ක උදාර සේවයක් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සාලවනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර සතපී වදාළ මහ පොළව කම්පා කරවමින් එදා සතපුන මුළුලව හඬවමින් පිරිනිවන් පාවදාළ ආකාරය අද මා කියන්නට බලාපොරොත්තු වෙනවා. දඹදිව් තලයම සුවඳ කෙරෙනවා, ලුම්බිනියේ සල් මල් පිබිදෙනවා, දෙවියන් මිනිසුන් සිත් සැනසෙනවා, සිදුහත් කුමරානු ඉපදෙනවා, සත් බුමු පියුමන් මත වඩිමින්නේ, උපන් ඇසිල්ලෙහි පෙළහර දුන්නේ, රජ මැදුරට දැන් කැඳවන් යන්නේ, කුමරා ටික ටික ඇති දැඩිවන්නේ. එදා සුද්ධෝදන රාජමාලිගාවේ ඇති දැඩි වෙන කුමාරයා නිසි වයසට පත් වුණාට පස්සේ යසෝදරාව සරණ පාවා ගන්නවා. මෙසේ කල්ගත වෙන විට කුමාරයාට ගිහි ජීවිතේ එපා වෙනවා. දවසක් උයන් කෙළියට ගිහිල්ලා යන අතර මගදී පින්වතුනි සතර පෙර නිමිති දකිනවා. ආපසු එනකොට කිසා ගෝතමිය කියපු නිබ්බුත පද අහලා සංසාරේ තවත් කලකිරෙනවා. එහෙම කලකිරিলা මාලිගාවට එන මේ සිදුහත් කුමාරයා සතුට කරවන්නට මේ වගේ පියවර කීපයක් මාලිගාවේ නාටිකාංගනාවන් අරගන්නවා. විඩාවේ ගිය කුමරුගේ සිත සනසාලන්න, සංගීතෙන් නැටුමෙන් ඔහු තුටු කරලන්න, වයන පදට නටමින් සහගී කියමින්න, පටන් ගත්හ සිදුහත් කුමරාසන සන්න, ඇවිදින් නලඟනන් කුමරු අසල නටනවා, තව සමහරු තාලයකට ගීත කියනවා, මේ හැම දෙය කරදරයක් විලස සිතෙනවා, අනෙක් පැත්ත හැරිලා රජ කුමරු නිදනවා, කුමරුන් සැතපෙන බව නලඟ නන් සිතන්නේ, වයමින් සිටිවිනාවල් පසෙක දමන්නේ, කුමරුන් නැටුමට අකමැති බව සිතමින්නේ, වැටුන වැටුන තැන සියලුම දෙන නිදියන්නේ. මෙන්න මේ විදිහට නිදාගත් නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දකින සිදුහත් කුමාරයාගේ සතර පෙර නිමිති වලින් කලකිරුණ සිත තවත් කලකිරෙනවා. ඒ විතරක් නෙවෙයි, මැදියම් රැයේ රජ කුමරුට ඇහැ ඇරුණා, තන තන නිදන මායාවන් නිත ගැටුණා,
තම සිත සමග සිටිවිලි වෙන විට උරනා ගිහි ජීවිතය ගැන හොඳටම කලකිරුණා.